ත්‍ය ොතුර ගම කම ාත ම තුුවට දිරි පත් කම රාජච තාන්තෘක විදේශ ගම ලපතුරයක් බ ැීම සහන්දීෙන් හිට පුවමාත මල් ේරවංශ හතාගේ බරිඳ වන ශීරවංශට චෝදනා එල්ල වූයේ දෙෙදහස් පහලව වසරේ ජනවාරිමාසේදයි. අනතුරුව සිද්ධිය සම්හන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර, ශී වීරවංශට එරහිව නඩු පැවරු අතර අදාල නඩුව වසර හතක ාසන්න කාලයක් වි ාගකෙරුණ. ේ වෙතත් අදතින දීම නඩුවේ තිීන්දූ ප්‍රකාශයට පත් කළ මහිස්රොත්වයාස ඳහන් කළේ අවිදිමත් රාච්ච තාන්ත්‍රික විදේශකමන් බල පතුරයක් විද්තිකාරය සිය සන්තකයේ තබාගෙන සිටි බවට නඩ විවාහගේෙන් කරුණුත්තහපුර වූ බවල්. එය අනුව විත්ති කාරයට එල්ලවී තිබෙන චෝදනා සාධහරන සැකින් ොරව ඔප්පු විීතිබෙන බවත් යනුව ඇව අදාළ වර දෙට වරධකාරය කරන බවත් ීදු කලා එෙන්ම විතිකාරිරයට මෙම ක්‍රියාවසිදු කිරීම සඳහා ආගමන වගමන පාලකවරයාගේ සහ ලබී ඇති පවට මෙම නඩුවේ බහගේලේ කරුණු අනවරණවී ඇති බවද. මහෙස්්‍රත්වරයා මෙහිදී කරුණු අනාවරණ කළ. අනතුරුවවා අධකරන හමුවේ කරනුදක් වූ පැමිල්ලවෙන්වෙන් ප සි ේෂ් ජන ලිප පිරිස් හ සන්ඳහන් කේ. විතිකාර දශාලනයකුගේ බිරිඳක් දිහට සිය නිල බලේ සහ තනතුරු ල භාවිත කරමින් සිදුකරතිබෙන මේ ක්‍රියාව අනුමත කරන්නවෑ. ඇය මෙම ගන් බලපත්‍රේ ලාගනීම සඳහා අයතුුන්පත්‍රයක් ඉදිරිපත් කරති වෙෙන්නේ එක්දින සේවක් ඇටති. එහෙතුන් අඩුම තරමින් ඇය මෙම ගමන් බලපත්‍රේ ලබාගනීමට, අදාල කවුලු හමටත් ඇවිල්ල නහැ. ඒක අන්නේ රාජ්‍ය නිලධහරින්ගේ සහය අරගෙන ඇය කෙටිපාරකින් තමයි මෙ විදේශ ගමන් පලපත්‍රය අරගෙනතියන්න්නේෙන්. එමනිසා සමාජෙයට ආදර්ශයක් විය හැකි තින්දුවක්. මෙම අනුවට ලබාதிලස ම අதிக்கරණேன் இல்லாසිනවා. අනතුර වාධ කර හ ේ කරු දක්මින් விත්த்திකා වෙනුවෙන් පෙනී සිට ජාධතිපති නීතිීක් වෙන්දු්‍ර ප්‍රනන්තු මහ සහ ක ජ ියூച ොலிසිට ால் දිරිපත් කළ කරුණු තම ප ්‍රතික්ෂීප කරන බයි. එමෙන්ම විත්තිකාරිය සන්තකේති වූ මන් බලප්‍රයේ. අවිමත් එකක් නොවන බවට ආගමන වෙකම පල ප අඩු වා ගේ ක්ෂි ලබධමින් පිළි නති බව වෙනුවෙන් පෙන න වරයා පෙන් වා න්න. පර්ශ මේ දිරිපත් කල කරුණු සල බැලූ මහහිස්රත්වරයා අනතුරව සියතිීන්දූ ප්‍රකාශයට පත්කරමින් සහන් කළේ, විත්තිකාරියට වසට දෙක සිර දඩුවමක් නියම කරන බවයි. එමෙන්ම එම දඩුවට අමතරව රපයා ලක්ෂික දඩයක් නීමම කරු අතර, එම දඩිය ගැවීම පැ හැරියහෝත් බත්මා සහයික සිර ැණඩුවමක්. වෙතිකාරියට හිමවන බව, මහෙස්රාත්වරයාසිය තිේන්දුව ප්‍රකාශයට පත්කරමින් සහන් කලා. කෙේ වෙතත් අදාල තේන්දුව සම්හන්දයෙන් අභ්‍යචනාවක් ඉදිරි පත්කිරුණුුවතර, ශීර පංශ මහත්මගේ නීතික් නිවරුන් සහන් කළේ, අදාල අභ්‍යාචනාව තුළින් තම සේවාතායිකාව නිදොස්කොට නිදහස්රනලෙසල්ලා ඇති බවයි. නමුත් අදාල අභාචනාව පිළිබඳ සලකාබැලීම, ලබන තිෙස්වන දාට කල් තැමීමට මහෙස්රත්වරයානියෝග කලා.